आयुगन अभी बलवाद पदार्थ अवस्था विपर्यास पदार्थ पदार्थ अणु अणुअर उड़ने आकाशन बलिशा विभो शक्तिया अणुल कंपन हो चलने हेतु चार शक्ति यम किसी पदार्थ अभिहतम अरे पवतीन पूर्व अवस्था तुना ये अवस्था धन द्रव वायु के अवस्था पवतीन पूर्व पदार्थ घनावस्था कपिता पदार्थ इतना गणी संकल्प अर अणुअर आकाश बलिशा विभो शक्ति पदार्थ द्रवस्था अणुअर दूर अर घनावस्था टीका अणुअर अंतरशक्ति द्रवस्थापेश्वर पदार्थ घनावस्था पदार्थ उष्णते
ඊට පස්සේ අපි මේ පදාර්ථයේ අවස්ථාවක ප්‍රයසය සිදුන කාලය තුළ උෂ්ණත්වය වෙනස් නොවී නියතව පවතිනවා. නැවත අවස්ථාවක ප්‍රයසය අවසන් කරන පස්සේ නැවත උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා නැවත අවස්ථාවක ප්‍රයසය සිදුවනතුරු නැවතත් තාප උෂ්ණත්වය වැඩි අවස්ථාවක ප්‍රයසය සිදුවනකොට ආයි උෂ්ණත්වය නියතව තියෙනවා. දැන් අපි හිතමු මේක අපි සිදු කරන්නේ පරිසරයට නිරාවරණය වෙච්ච බඳුනක් තුල කියලා. එතන පරිසරයක් තාපය හානි වෙන නිසා මේ වෙනස් වීම මේ ආකාරයට දක්වන්න පුළුවන්. දැන් බලන්න පළවෙනි බිඳුවේදී T එක කාර්ය තුළ පදාර්ථයේ තාපය උරාගෙන එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා T1 දක්වා වුණා. ඒ වෙලාවට ඒ ඝනාස්තාවයේ තිබෙන කැරපින් වගේ ද්‍රව්‍ය ඔන්න ද්‍රව වේග පටන් ගන්නවා. ද්‍රව වේග අවසන් වන තුරු එයාගේ වෙනසක් වෙලා නැහැ උෂ්ණත්වය. නියත උෂ්ණත්වයක් තියෙනවා. එතන මේ කාලය තුළ T1 සිට T2 දක්වා පදාර්ථයේ තාපය උරාගත්තා. හැබැයි ඒ උෂ්ණත්වය වෙනසක් කියලා නැහැ. නියත උෂ්ණත්වයක් පවතින. ඒ කාලය තුළ පදාර්ථයේ අවස්ථා විපරයාසයක් තිබුණාද? එතන ඒ අවස්ථා විපරයාසය කියලා අපි එතන ඝන අවස්ථාවේ තියෙන එක ද්‍රව අවස්ථාවක් වීමේ ක්‍රියාවලිය අපි කියනවා විලයනය කියලා. විලයනය කියලා අපි හමු. එතන මේ තියෙන විලයනය සිදුන අවස්ථා විපරයාසය. ඒ පදාර්ථයේ තවදුරටත් තාපය සපයනකොට නැවත උෂ්ණත්වය වැඩි වෙනවා. ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙනවා. වැඩි වෙලා නැවත ද්‍රවය වාෂ්පයට පටන් ගන්න මොහොතේ සිට වාෂ්පය අවසන් වන තුරු උෂ්ණත්වය නියතව තියෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට අපි ද්‍රව අවස්ථාවේ සිට පදාර්ථය වායු අවස්ථාවට පත් වීමේ අවස්ථාව විපරයසන කරනවා වාෂ්පීකරණය කියලා. එහෙනම් මෙතන අපි අවස්ථා අපරස දෙකක් පේනවා මතකද මෙතන එකක් විලයට ක්‍රියාවලිය සිදු වන අවස්ථාවක් ප්‍රයසයේ අනිත් එකක් වෙනවා වාෂ්පීකරණය සිදු වන අවස්ථාවක්